नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु मिथ्याचारयेन क्रिच्च लोकयट सम्माचारय किया दुन्नावु मांगे ओबगे बुदुपियाणन वहन्सेट नमस्कार करमु। नमस्कार वीवा अति उत्तमनीय 550 जातक पुत्तहंसेगे 64 वेनी दुराजान जातक देशनाव। मासुनंदी इच्छती मं मासुसोचिन इच्छती तिनं भावो दुराजानो मे स्त्रिय मा कैमति वेई किया हो मा नोकमति वेई किया हो शोक नोवन्न। स्त्रींगे स्वभावय दत नोहैकिय जलयहि मत्स्यागे गमन मेनि। अनेकाकार मिथ्यावंगिन पिरिच्च लोके सबै सम्माचारे नम्मन धर्म मार्गे गमन किरीमट मग किया देन उतुम श्री सद्धर्म श्रवणे किरीमट तरम वासनावंत नुवनकिन तु वासनावंत पिंवत्नी। अपि दन सोदानम मन्ने अति उत्तमनीय 550 जातक पुत्तहंसेगे 64 वेनी जातक देशनाव श्रवणे करन्नट। गाताव एहि अर्थय अपि दन दनगत्ता वचनार्थे विमसा बला वत्मन हा अतीत कथावन श्रवणी करीम तमाय सिरित यानुव मे अर्थे अपि हुद नुवनकिन युतुव हुदिन हिमिन विमसा बलुवत मे विधियट तमाय दनगन्न तियेन्ने। मासुनंदी इच्छति मम मेके अर्थय तमाय मे स्त्रिय मट कैमति वेई मा पतय मट आदरे करय कियला सतुट नोवन्न। मास सोचीन इच्छति मे मास सोचन इच्छति किला कियन्ने मे स्त्रिय मा नोकमति वे मे आकारेन शोक करन्न एपा कियन एक। ऐ कैमति वेन कल्हि सतुटकुत् नोकमति वेन कल्हि दुखकुत् ऐति करगन्न नैतुव मदहत्त सिटुव किला ए दक्वन एक तमयि ई विस्तर वुने। ए वगेम तिनं भावो दुराजान ए स्त्रीयिन्गे हंगिन स्त्रीयिन्गे मायां वलिन वहिला पवतिन निसा तेरुं गन्न बै। उपमावक् दक्वनवा යම්සේ මත්ස්‍යංගේ ගමන ජලයෙහි සැඟව ඇති බැවින් දැන ගැනීමට අපහසුයි। දැන් මත්සේ ජලය යනකොට අපට දැනගන්න බෑනේ කොහෙන්ද ගියේ කියලා। ඒ නිසා මේ දක්වනවා මත්සයෝ දීවරය ආපු වෙලාවෙහි ඒ ජලයෙන් තමන්ගේ මග වහලා පලා යනවා තමන් අල්ලගන්න ඉඩ දෙන්නේ නැහැ। ඒ වගේම තමයි මේ ස්ත්‍රී කියන જાතිය මහත් වූ දුසිරිතක් කරලා අපි ඔවැනි ක්‍රියා නොකරමු කියලා මේ තමන්ගේ ක්‍රියාව ස්ත්‍රී මායම් වලින් වහලා තමන්ගේ ස්වාමියන් රවටනවා। ඒ නිසා මේ ස්ත්‍රීන් කියන්නේ පාප ක්‍රියා තියෙන දුසිරිත වලින් යුක්ත පිරිසක්। ඔවුන් කෙරෙහි මැදහත් වෙනොත්ම තමයි තපසේ කාලය ගත කරන්න පුළුවන් කියන එක තමයි වචනාර්ථ තුළින් අපට තේරුම් ගන්න තියෙන්නේ। ඇයි මේ බුදු පියාණන් වහන්සේ මේ වගේ ප්‍රකාශයක් කරේ? මේ වගේ ප්‍රකාශයකට හේතු වෙච්ච අතීත කතාව මොකද්ද? අපි දැන් ඒක දැනගන්න කාලය। පින්වතුනි මේ ජාතක දේශනාව සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේහි වැඩ වාසය කරන සමයේහි එක්තරා උපාසක මහත්මයෙක් අරබයා තම දේශනා කළේ। සවැත් නුවර වාසී එක්තරා උපාසක මහත්මයෙක් තිසරණෙහි පිටෙලා බුද්ධ මාමකව ධම්ම මාමකව සංඝ මාමකව කාලය ගත කරනවා। තිංගතර මේ බුද්ධ මාමක කියලා කියන්නේ උපාසකයෙකු විසින් සිටිය යුතු ආකාරය, නිවැරදි ආකාරය। ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ බෞද්ධයන්ගේ, බුදුරජාණන් වහන්සේ කියන්නේ අසවල් ජාතියේ, බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ, මෙන්න මේ ආකාරයේ වැරදි චේතනාවලින් කරවෙලා බුදු පියාණන් වහන්සේ කියන්නේ මගේ ධර්මරත්නේ, මගේ සංඝරත්නේ, මගේ, මෙන්න මේ ආකාරයෙන් මමත්වයෙන් හිතනවා නම් තමයි සැබෑ බෞද්ධයෙක්ගේ බොදු හැඟීම කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න। ඒ හැඟීමෙන් යුක්ත වෙච්ච උපාසක මහත්මේ නමුත් පින්වත්නි මේ උපාසක මහත්මයාගේ බිරිය නම් එහෙම නෙමෙයි, ඒ භාර්යාව සිල් නැති තැනැත්තියක්, ඒ වගේම පවිතු ගම් වලින් යුක්ත කෙනෙක්,
කියන්නේ පවුකම් කරන කෙනෙක්. මේ කාන්තාව පින්වත්නි සමහර දවස්වල කාමයේ වර්ධව හැසිරෙනවා. එතකට 100ට දීලා ඒ මිලට ගත්ත 16ක් වගේ. බොහොම අඩු මුදලකට මිලට ගත්ත 16ක් වගේ. එදා බොහොම යටහත්. නමුත් පින්වත්නි එවැනි ඒ වැරදි ක්‍රියාවක හැසිරෙච්ච නැති දවසක් තියෙනවා නම් එදා මේ ගෙදර ගෘහපතිනිය වගේ බොහොම ඡණ්ඩයි, බොහොම සැරයි, පරුෂයි, බොහොම සැරට තමයි කතා කරන්නේ. උපාසක මහත්මයාට මේක තේරුම් ගන්න බෑ. ඒ වගේම තමයි මේ ඇයගේ තරජන ගර්ජන නිසා උපාසක මහත්මයාට බුදුරජාණන් වහන්සේව ඒ සුපුරුදු පරිදි නිතිපතා බහැදකින් යන්නත් බැරි වෙනවා. ඉතින් දවසක් මේ උපාසක මහත්මයා සුවඳ මල් ආදී අරගෙන බුදු පියාණන් වහන්සේ වෙත පැමිණලා වන්දනා කරලා එකත් පසෙක ඉන්න වෙලාවේ බුදු පියාණන් වහන්සේ ඒ උපාසක මහත්මයාන් අහනවා, "උපාසකේ ඔබ හතර දවසකින්ම බුද්ධ උපස්ථානෙට ආවේ නැහැ. බුදුරජාණන් වහන්සේ බහැදකින් ආවේ නැහැ. ඉතින් මොකද්ද මේකට හේතුව? ඇයි ආවේ නැත්තේ?" කියලා මේ වෙලාවේ බුදු පියාණන් වහන්සේ සුපුරුදු පරිදි සැප දුක් විමසා සිටියේ වෙලාවේ මේ උපාසක මහත්මයා ප්‍රකාශ කරනවා, "ස්වාමීනි, මගේ මේ බිරිඳ, මගේ භාර්යාව එක දවසක බොහොම අඩු මුදලට ගත්ත 16ක් වගේ. හරිම කී කරුයි. නමුත් තව දවසක ඊට හාත්පසින් වෙනස්. ඉතින් ඇයගේ මේ ප්‍රශ්න, ඇයගේ මේ තර්ජන මේ ආදී කරුණ නිසා මට බුද්ධ උපස්ථානයටත් එන්න බැරි වුණා." ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, "උපාසකය, මේ කාන්තාවන්ගේ හැඟීම් දැනීම් දැනගන්නේ බොහොම අපහසුයි. මේක මේ ඉස්සර පණ්ඩිතයොත් කිව්වා. ඒ කියන්නේ ඉස්සර කාලේ ජීවත් වෙච්ච බොහොම නොනැති අයත් ප්‍රකාශ කරපු දෙයක්." ඉතින් ඒ වෙලාවේ උපාසක මහත්මයාගේ ඉල්ලීම පරිදි මේ අතීත කතාව බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරනවා. පින්වතුනි, ඉස්සර බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රාජ පරම්පරාවේ එක් රජ කෙනෙක් බරණැස් නුවර රාජ්‍ය කරන සමයේ අපේ බෝධිසත්වයන් වහන්සේ දිසාපාමුක් ආචාර්යව, ඒ කියන්නේ ඒ අවට රාජ්‍යවල ඒ සියලු රජකුමාරවරුන්ට ශිල්ප ලබා දෙන ප්‍රධාන ගුරුතුමා. ඉතින් 500ක් මානවකයන්ට මේ ශිල්ප උගන්වනවා. ඒ කියන්නේ 500ක් ශිෂ්‍යයන්ට ශිල්ප ශාස්ත්‍ර උගන්වමින් ඉන්න සමයේ ඔය අසල් ලෙස රටක මානවකෙක් ඇවිල්ලා මේ බෝධිසත්වයන් වහන්සේ ළඟ ශිල්ප ඉගෙන ගනිමින් කාලය ගත කරනවා. ඒ සමයේ පින්වත් මේ පුරුෂයාගේ සිද්දත්ෙක් ස්ත්‍රියක් සමග ඇය විවාහ වෙනවා. දැන් බරණැස් නුවරදම වාසය කරන්නේ. ගුරු උපස්ථානයට යෑම ටිකක් අඩු වෙනවා. පින්වත්නි, මේ කතාව වගේම තමයි මේ අතීත කතාවේ ඒ බිරිඳත් බොහොම දුස්සීලයි, බොහොම පාප ධර්ම වලින් යුක්තයි, කාම මිත්‍යාචාරයේ හැසිරෙනවා. මේ උපාසක මහත්මයාගේ වගේ තමයි අතීත කතාවෙත් ඒ බිරිඳත් කාමයේ වර්ධව හැසිරෙච්ච දවසේ බොහොම අඩුමුදලට ගත්ත 16ක් වගේ බොහොම නිහතමානි. එහෙම හැසිරෙච්ච නැති දවසේ බොහොම ඡන්දයි, බොහොම සැරයි, වචනයක් කතා කරන්න බෑ. ඉතින් මේ ප්‍රශ්න, බිරිඳගේ තර්ජන, මේ ආදී කරුණ නිසා මේ මානවකයාගේ මනස ව්‍යාකූල බවට පත් වෙනවා. හිතේ නිදහසක් නැහැ. ඉතින් මේ නිසා ගුරු උතුමාගේ උපස්ථානයට යන්න බැරි වෙනවා. ඉතින් ඒ විදිහට ගුරු උපස්ථානයට නොයා දින ඉක්මවලා ගුරුතුමා බැහැදකින්න ආපු වෙලාවේ ගුරුතුමා අහනවා, "මානවකයා ඔබ මොකද ආවේ නැත්තේ?" ඒ වෙලාවේ මේ මානවකයා ප්‍රකාශ කරනවා, "ස්වාමීනි, මගේ බිරිඳ සමහර දවසක මට හරි ආදරේ, මට කැමති, මාව ප්‍රාර්ථනා කරනවා, 16ක් වගේ නිහතමානි. නමුත් ගුරුතුමනි, තව දවසක හාත්පසින්ම වෙනස්. බොහොම තදයි, සැඩයි. ගුරුතුමනි, අනේ මට ඇයි ගැන තේරුම් ගන්න බෑ. ඉතින් මේ වගේ ප්‍රශ්න නිසා මම මේ මනස ව්‍යාකූල වෙලා හිටියේ, ඔබතුමා බැහැ දකින්න ඉන්නත් බැරි වුණා කියලා." පින්වතුනි, ඒ වෙලාවේ මේ ගුරුතුමා මානවකයාට ප්‍රකාශ කරනවා, "මානවකය, ඒක ඒ විදිහම තමයි. ස්ත්‍රීන් කියන ජාතිය කාම මිත්‍යාචාරාදී මේ වැරදිවල හැසිරෙච්ච දවසේ ස්වාමියාට බොහොම කීකරුයි. ඒ කීකරු වෙලා තමයි වාසය කරන්නේ. 16ක් වගේ නිහතමානී. නමුත් නොහැසිරෙච්ච දවසක ඒක හත්පසින් වෙනස් වෙනවා. උඩුමයි. ස්වාමියාව ගණන් ගන්නේ නැහැ." ඉතින් මේ විදිහට ප්‍රකාශ කරලා නැවතත් කියනවා, "හොඳ සිරිත් නැහැ, සිල් නැහැ. ඒ කාන්තාවන්ගේ හැඟීම් දැන ගැනීමට අපහසුයි. ඔවුන් කැමති වෙන කල්හි, නොකමැති වෙන කල්හි මැදහත් ඉන්න ඕනි කියලා ඌට අවවාද කරමින් අර මුලින් දක්වපු ගාථාව දේශනා කරනවා. එහි අර්ථය නැවත සිහිපත් කරගත්තොත් මේ ස්ත්‍රිය මට කැමති, මේ ස්ත්‍රිය මට කැමති නෑ කියලා ශෝක කරන්න හොඳ නෑ. මොකද ස්ත්‍රීන්ගේ හැටි දැනගන්න බෑ. ජලයේහි ඒ යන මස්යාගේ ගමන දැනගන්න බෑ වගේ. මෙන්න මේ අවවාදය කරනවා. පින්වතුනි, මේ අවවාදය කරමින් බෝධිසත්වයන් වහන්සේ අර ඉහත දැක්වූ ආකාරයෙන් මේ අතවැසියාට උපදෙස් දුන්නට පස්සේ එදා පටන් ඔහු බිරිය කෙරෙහි මැදහත් වෙනවා. බිරියක් දැනගන්නවා
මගේ ස්වාමියාගේ ගුරුතුමා විසින් මම නරකේ හැසිරෙනවා කියලා දැනගත්තා. දැන් ස්වාමියාත් දන්නවා. ඒ නිසා ලැජ්ජාවටපත් වෙලා එතෙන් පටන් මිත්‍යාචාරය හැසිරුන්නේ නැහැ කියලා අටුවාවේ මේ ජාතක පොතේ දක්වනවා. පින්වතුනි ඔය විදිහටම මෙසම මෙහි උපාසක මහත්මයාත් මැදහත් වෙනවා. උපාසක මහත්මයාගේ බිරිඳත් බුදුරජාණන් වහන්සේ විසින් මගේ ඒ වැරදි හැසිරීම දැනගත්තා කියලා ලැජ්ජාවටපත් වෙලා එතෙන් පටන් කාමීච්ඡාචාරය හැසිරෙන්නේ නැහැ. පින්වතුනි මේ විදිහට මේ ජාතක දේශනාවගෙන හැර දක්වමින් අවසානයේ උපාසක මහත්මයාට මේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං ආදී වශයෙන් ඒ දක්වන උපාසක මේක තමයි දුක කියන්නේ, මේක තමයි ජීවිතය ස්වභාවය, මේක වෙනස් කරන්න බෑ. ඒකට හේතුව මේ ඉපදීම කැමති දේවල් වෙන්නේ නැහැ, අකමැති දේ වෙන්නේ. ඒක සත්‍යයක්. ඉතින් මේ සත්‍ය හතර වෙනස් කරන්න බෑ. මේ ආදියෙන් මේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. ඊට හැදලා හිටපු පාසක මහත්මයා මේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව කෙලවර දහසක් නයින් ප්‍රතිමන්ඩිත අති උත්තම සෝවාන් ඵලෙහි පිහිටනවා සාදු කියලා ඒ උත්තම ක්‍රියාව ගැන අපි සතුට ප්‍රකාශ කරගම් සතුට වෙමු. පින්වතුනි මේ ජාතක දේශනාව මේ විදිහට අවසන් වෙනවා. අවසානයේදී බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාභර සංදිත් ගලපලා දේශනා කරනවා. පින්වතුනි එසමෙහි ඒ බරණැස් නුවර ඒ සිද්ධියට අදාළ කාන්තාව හා පුරුෂයා මේ උපාසක මහත්මයා හා ඒ කාන්තාවම තමයි. එසමෙහි ඒ පුරුෂයාට අවවාද දීපු ඇඳුරතුමානෝ නම් දැන් මේ බුදු බවට පත්ව සිටින මම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සංදි ගලපනවා. ඉතින් ජාතක දේශනාව අවසානයි. උතුම් වූ ආදර්ශ ජීවිතය ලබා ගන්න පුළුවන් මහත් වූ වටින ජාතක දේශනාව. හිතන්න පින්වත්නි, හිතන පුජ්‍යලයා විශේෂත්වයකට පත් වෙනවා. නාචින්ත්‍යන්තු ජාතක දේශනාවක් අපි ශ්‍රවණය කරා. මේ වගේ හිතන්න වටින, හිතන්න පුළුවන්, හිතලා ජීවිතය දියුණු කරගන්න පුළුවන් ජාතක දේශනාවක් උතුම් වූ ධර්මානුශාසනයක්, ධර්මවාදයක්.